හරි, එහෙනම් හැමෝටම අයිබෝන්. හැමෝම ඇහුවා මේ සැරේ 2024ට මොකක්ද අපි අන්තිම මාස එකහමාරය අපේ ප්ලෑන් එක මොකක්ද කියලා. අපි 2024 පළවෙනි වතාවේ දෙවැනි තුන්වෙනි වතාවේ කොහොම හරි 2024 ලියන ඕගොල්ලෝ වෙනුවෙන් සෙමිනා 6+ කියලා සෙමිනා සීරිස් එකක් කරගෙන යනවා. ඒ සෙමිනා සීරිස් එක ගැන දැනුවත් කරන්න තමයි දරු ඔයාලට මේ වීඩියෝ එක දාන්නේ. මේ වෙද්දී අපි එකට ටෙලිග්‍රෑම් channel එකක් හදලා දීලා තියෙනවා, සහ මේ එකේ link එක දීලා තියෙනවා. එතකොට ගොඩක් අය එකට join වෙලා තියෙනවා. මේක දන්නේ නැති වුණ කෙනෙක්ට මේකෙන් තව බල්ලා විස්තර ගන්න පුළුවන්. ඒ අතරේ මම ඔය දාපු voice notes එහෙමත් තියෙනවා. ඒතර ඒ ටික අහගන්නත් පුළුවන්. මොකද්ද මේකේ වෙන්නේ? ඒක තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. සෙමිනා 6+ මේ තියෙන අපේ පළවෙනි නිබන්ධනේ. මේ තමයි අපේ පළවෙනි ටියුට් එක. මේක නුගේගොඩ රොටරි ආයතනයේ කවුන්ටරෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ගම්පහ සිසිජි ආයතනයේ කවුන්ටරෙන් ගන්න පුළුවන්. කිරිබත්ගොඩ සක්්‍ය ආයතනයෙන් ගන්න පුළුවන්. හැබැයි සක්්‍ය ආයතනය නම් සීමිත පිටපත් ප්‍රමාණයක් තියන්නේ. අර ප්‍රධාන තැන් දෙකෙන් ගන්න බැරි වෙලාවත් ඉවර වෙලා තිබ්බොත් අපේ ටෙලිග්‍රෑම් channel එක ඇතුලේ අපි link එක මේ කියන්නේ PDF එක PDF එක දානකර ඒ PDF එක ගන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. පිටු 12ක නිබන්ධනයක් මේකේ තියෙන්නේ. මේකෙදි අපි කරන්නේ මේ සෙමිනා 6+ කියන එකෙදි කරන්නේ අපි දන්නවා මේ වෙදි සිලබස් එකේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ පළවෙනි එකක පහට. පළවෙනි එක පහේනුත් සත්වයා කියන පාඩමේ ලකුණු ආසන්නව 40ක් තියෙනවා. MCQ 16ක්, ඊට පස්සේ ස්ට්‍රක්චර් ප්‍රශ්න දෙකකට ආසන්න ප්‍රමාණ දෙක හෝ දෙකට වැඩි චුට්ටක්, ඊට පස්සේ රචනා ප්‍රශ්න දෙකක් වගේ මෙතුවක්කල් තිබ්බ හැම පේපර් එකකින්ම ඇවිල්ලා තියෙනවා. ඒකට අපි කරන්නේ ශාකයේ පාඩම 4 වෙනි පාඩම සහ සත්‍ය පාඩමේ 12 වසරේ පද්ධති 13 වසරේ පද්ධති වල අර ඕගොල්ලොන්ට තනියම හැන්ඩල් කරන්න බැරි මේ වෙලාවේ මාස එකමාරයිනේ තියෙන, තව දවස් 50ක් වගේ ඉන්න තියෙන්නේ. ඒතර මේ වෙලාවේ තනියම අර ඉක්මන් හැන්ඩල් කරගන්න බැරි වෙන දේවල් අපි උදේ 7 ඉඳලා හවස එකමාර කියන වෙලාව අරගෙන ඉක්මනින් ඒ දේවල් නැවත මතක් කරලා නැවත ලියවීම තමයි මේ වැඩේදී කරන්නේ. මේ වැඩේට වල සම්බන්ධ වෙන්න මේ වෙදි ගොඩක් ළමයි අහනවා. මේ වෙදි මං හිතන්නේ නිබන්ධන සෑහෙන ප්‍රමාණයක් මේ ආයතන දෙකෙන් ගිහිල්ලා තියෙනවා. ඒ අතර අපි PDF එක දැන් මේ අපි අඟහරුවාදා දවස්වලට හැම සතියෙම අඟහරුවාදා දවසේ රැයට අපි PDF එක අපේ Telegram channel එකට දානවා. ඒතර ඒක print out එකක් අරගෙන ලෑස්ති වෙන්න පුළුවන්. සෙමිනා එක තියෙන්නේ හැම බ්‍රහස්පතින්දාවකම පටන් ගන්න. එතකොට ඉස්සල්ලාම පළවෙනි එක පටන් ගන්න. එතකොට ඔක්තෝබර් 10 කියන බ්‍රහස්පතින්දා පටන් ගන්න. ඔක්තෝබර් 10 එතකොට ගම්පහ සිසිජි කියන ආයතන ඇතුළේ අපි ෆිසිකලි මේ සම්මන්ත්‍රණය කරනවා, සහ ඔන්ලයින් YouTube Zoom වලින් යනවා. ඕන කෙනෙක්ට join වෙන්න පුළුවන්. ෆිසිකලි එන අයට බ්‍රහස්පතින්ද ගම්පහ සිසිජියට එන්න පුළුවන්. උදේ 7 වෙද්දී එන්න, 7 ඉඳලා 1:00 වෙනකල් අපි 1 වෙනකල් 7 ඉඳලා 1:00 වෙනකල් සෙමිනා එක යනවා. එතකොට මේක ඇතුලේ තියෙන ප්‍රශ්න 30ක්. එතකොට මේ විදිහේ සෙමිනා 6ක් කියන්නේ ඔයාලට පළවෙනි එක පහේ 4 වෙනි සහ 5 වෙනි ඒකකවල 4 වෙනි පාඩමේ 5 වෙනි ඒකකේ තැන් 180ක් අපි මේව හරහා මතක් කරනවා. මේ වැඩෙත් එක්ක අපි තැන් 180ක් මතක් කරනවා. බැරි වෙලාවත් අපිට යම් වෙලාවක් ඉදිරියේදී ලැබුණොත් ඒ කියන්නේ සෙමිනා 5-6 වගේ වෙද්දී අපි මේකේ ලොකු බල්ක් එකක් ඇදගෙන තිබුණොත් අපිට පුළුවන් දෙවැනි ඒකකයේ සහ 3 වෙනි ඒකකෙනුත් යම් වැඩ කොටසක් මේකට ඇදලා ගන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ ටැං 180 ඕගොල්ලෝ ගෙදරදී වෙනම බලන් උවමනාවක් වෙන්නේ නැති වෙයි. අර අපි මතක් කරන මතක් කිරිල්ල හරහා සමහරක් වෙලාවට කෙනෙක්ට සෑහෙන වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙයි. එතන මේ වීඩියෝ එක බලයි මේ සැරේ ලිභාගලින් ළමයි ගොඩක්. මට ඔයාලට කියන්න තියෙන්නේ පළවෙනි එක පහ හොඳට බලන්න. පළවෙනි එක පහ ඇතුළේ සෑහෙන ලකුණු ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක පහ බැලිලා ඉවර වෙලා වගේ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඊළඟට තෝරගන්න පරිසරය, ඊළඟට මයික්‍රෝ, ඊළඟට ඇප්ලයිඩ්. මගේ YouTube channel එකේ 2024 ළමයින්ට කරපු applied පාඩමේ free videos තුනක් මම තුනම දා පාඩම complete දාලා තියෙනවා. ඔන්නම් ඒකෙන් බලලා ඒ applied පාඩම් පවා cover කරගන්න පුළුවන්. දැන් මේ video එක record කරන දවසේ හරි අපි දැක්ක ගම්පහ class එකේ සෑහෙන ළමයි ප්‍රමාණයක් මේක මේ tute counter එකෙන් අරගෙන යනවා. මේ tute එක මේක සීමිත පිටපත් ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් ඒ ගහපු පිටපත් ප්‍රමාණය සෑහෙන්න යනවා. මේක නොමිලේ තියෙන්නේ. මේක ඕන කෙනෙක්ට ඇවිල්ලා counter එකට ඇවිල්ලා ඕන වෙලාවක ගන්න පුළුවන් ඉල්ල ගන්න. නුගේගොඩ රොටරි තියෙනවා. ගම්පහ සිසිජි එකේ තියලා තියෙනවා. කිරිබත්ගොඩ සක්කයේ නම් සීමිත නිබන්ධන ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් ප්‍රධානවම නුගේගොඩ සහ ගම්පහ තියෙනවා. ඒ අරත් බැරි වෙලාවට ටියුට් ඉවර වෙලා තිබ්බොත් ඔයාලට PDF එක ගන්න පුළුවන්. ඔයාලා Telegram channel එකට join වෙන්න පුළුවන්. ඒතර මේ වීඩියෝ එකේ යට comment section එකේ මම දානවා Telegram link එක. ඒතර ඒකෙන් join වෙන්න Telegram channel එකට. එහෙනම් හැමෝටම සුබ පතනවා 2024 විභාගයට. හොඳට පාඩම් කරන්න, හොඳට මහන්සි වෙන්න, මේ දවස් 50 හොඳට අල්ලගෙන ඉන්න. අපි අපේ පැත්තෙන් තව සපෝට් එක දෙනවා, තව උදව් කරනවා.
එකට ඕනම ළමයෙක්ට 2004 බයවලින් විභාගලින් ඕනම ළමයෙක්ට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලගේ යාළුවන්ටත් ලින්ක් එක ෂෙයා කරලා යාළුවත් මේකට ජොයින් කරන්න. මේකෙන් ඔයාලට අර තනියම හැන්ඩල් කරගන්න වෙලාව වැඩිපුර යන්නේ ඒවා තමයි අපි රිවයිස් කරන්නේ. තනියම හැන්ඩල් කරගන්න අමාරු වෙන විභාගයේ අර වැඩිපුර අහන ඇහෙන තැන් ටික අපි මේ කරා නැවත නැවත වලට මතක් කිරීමක් කරනවා. මේක ඉතාම පිළිවෙලට හදපු වැඩපිළිවෙලක්. දැනට මේක අපි පළවෙනි ටියුට්ස් දෙක ප්ලෑන් කරලා තියෙන්නේ. පළවෙනි එක ප්‍රින්ට් කරලා දීලා තියෙනවා. බලමු ඔයාලගේ සහභාගීත්වය මත ඉදිරි ඒවා තව තව ඔයාලගේ අදහස් මත. එකපාර හයම ප්ලෑන් කරේ නැහැ. මොකද ඔයාගේ අදහස් තව අපිට බලන්න ඕන. පළවෙනි දෙක අපි ප්ලෑන් කරලා මේ වෙද්දි තියෙනවා. සහ පළවෙනි එක මේ විදිහට අපි එළියට නිකුත් කරලා තියෙනවා. මේ වැඩේ අපි පිළිවෙලට කරනවා. මේ වැඩේ පිළිවෙලට කරනවා. ඔයාට මේකෙන් සෑහෙන වැඩක් කරගන්න පුළුවන් වෙයි. සෑහෙන ප්‍රෝග්‍රස් එකක් ඔයාට ගන්න පුළුවන් වෙයි. අනික සතියට එකක් මේක නිදි මරාගෙන ඉන්න එහෙම අවශ්‍යතාවයක් මේක ඇතුලේ නැහැ. බයෝ එහෙම අර වරු ගණන් කරන්න බෑනේ. හරි, වරු ගණන් කරන්න බෑ. එතකොට ටිකක් එපා වෙනවා. කෙමිස්ට්‍රි ෆිසික්ස් නම් ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. ගණන් හද හද ඔයාලට යන්න පුළුවන්. ලොකු වෙලාවල් පුළුවන්. නමුත් බයෝ වල අපි උදේ 7 1 කියන එක එකහමාර කියන වෙලාව ඇතුලේ පරිම වැඩ ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන් කර කර මතක් කරන්න හදන්නේ. මේ වැඩේට සහභාගි වෙන ළමයි, පළවෙනි වැඩේට සහභාගි වෙන ළමයි විශේෂයෙන්ම සත්වයා පොත, සත්වයාගේ 12 වසර 13 වසර තියරි පොට් සෙට් එක ළඟට අරගෙන මේකට ජොයින් වෙන්න. ගම්පහ ළමයින්ට අපි ආරාධනා කරනවා ෆිසිකලි එන්න. ඊළඟට අනික හැමෝටම මේකේ ඔන්ලයින් ලයිව් පන්තිර සම්බන්ධ වෙන්න පුළුවන්. ලයිව් එක මගේ හැරුණොත් YouTube එක ඇතුලේ රෙකෝඩින් එක තියෙනවා. රෙකෝඩින් එකක් හරි බලලා මේ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම මේ වැඩේට සම්බන්ධ වෙන්න අවස්ථාව දැන් තියෙනවා මේ සතියේ බ්‍රහස්පතින්දා ඉඳලා. එහෙනම් හැමෝටම සුබ වේවා, ජය වේවා, මහන්සි වෙලා වැඩ කරන්න. මේ දවස් 50ට ඔයාව වෙනස් කරන්න පුළුවන්. මේ දවස් 50 තව තව වැඩ කරන්න, වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා තවත් වැඩ කරන්න. හෙට විභාගේ නම් අද මුළු සිලබස් එකම කියවන්න. අද දවල් 12 එක වෙද්දි නම් බයෝ පේපර් එක අතට හම්බ වෙන්නේ. පොත් අයින් කරන්න කියනකල් විභාග ශාලාව ඇතුලේ පොත් බල 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 බලම වැඩ කරගෙන යන්න ඕන. අන්තිම තප්පරෙත් අතාරින්න එපා මේ වැඩේ දිගටම කරන්න. එහෙනම් හම්බෙමු. එහෙනම් අපි මේ බ්‍රහස්පතින්දාට හම්බෙලා වැඩ ටික කරගෙන යන්න. මේකේ වීඩියෝ එකට කමෙන්ට්ස් දාගෙන 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 යන්න පුළුවන්. අපේ පන්ති ආපු පැරණි ළමයි, සහලුත් ළමයි, ඊට පස්සේ දැනටත් එන ළමයි. හරි, ඊට පස්සේ මම මේක ටෙලිග්‍රෑම් චැනල් එකෙත් වලට දාලා තියෙනවා බලන්න. හරි, එහෙනම් ළමයි අපි හම්බෙමු. අපි සෙමිනා එකේ පළවෙනි සෙමිනා එකත් හම්බෙමු.